ඔයාලදත් එකතු වෙන්නේ Geekpranee YouTube channel එකෙන් ගෙන අලුත්ම video episode එකක් එක්ක. අද video එකේදී මම කතා කරන්නේ ඔයාලා CV 100ක් විතර දාලා job interview වලට apply කරත් එකම interview එකකින්වත් ඔයාලට call කරන්න නැත්තේ. ඇයි? ඒ වගේම ඔයාලගේ CV එක human කෙනෙක් දකින්නෙත් නැතුව කොහොමද company එකකින් reject වෙන්නේ? ඊටත් අමතරව කොහොමද මේ company එක ඇතුලේ CV filter කරන process එක වෙන්නේ කියන එක. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ WhatsApp academic group එකට join වෙන්න. අපි යමු video එකට. IT field එකේ විශේෂයෙන්ම internship apply කරන අයට ගොඩක්ම තියෙන ප්‍රශ්නයක් තමයි එල CV 100ක් විතර email වලින් companies වල තියෙන vacancies වලට apply කරත් සමහර වෙලාවට එලට interview call කරන්න එකක දෙකක නැත්තම් සමහරුන්ට එහෙමවත් එකක්වත් call කරන්න නැති වෙලාවල් තියෙනවා. මේකට හේතුව මොකක්ද කියන එක ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා. ඒ වගේම ලංකාව තුල CVs filter කරන process එක මේ වෙනකොට මේ competition එක එන්න කලින් තිබ්බේ එයලා ගොඩක් වෙලාවට කරේ එයාලගේම HR එකේ team එකක් හරි එහෙම නැත්නම් වෙනම hire කරලා හරි team එකක් අරගෙන major company වල CVs filter කරපු එක. ලංකාව තුල මේ වෙනකොට ගොඩක් ලොකු competition එකක් තියෙන companies 20ක් විතර තියෙනවා. මේකට හේතුව තමයි එයාලා bonus දෙනවා, ඒ වගේම හොඳ salary එකක් දෙනවා, ඒ වගේම yearly tour එකක් දෙනවා. සමහර විට වෙනත් රටවල් වල මාස 6ක් විතර වැඩ කරන chance එකක් දෙනවා. ඊට අමතරව gym එකට පවා එයාලා equipment ගන්න වෙනම එයාලා දෙනවා company එකෙන් allowance එකක්. මෙන්න මේ වගේ ගොඩක් facilities තියෙන, ඒ වගේම salary අතින් හොඳ companies වලට ලොකු competition එකක් තියෙනවා. ඊට අමතරව ඔයාලා හොඳ major company එක වැඩ කරත් සමහරු ඒ වගේ කම්පැනි එක වේකන්සි එකක් දැම්මම නිකන් CV එකක් ඇප්ලයි කරලා එහෙම නැත්නම් CV එකක් දාලා බලන කොහොමද ඉන්ටර්වයුව එක තියෙන්නේ අපේ තත්ත්වය කොහොමද කියන එකත් බලා ගන්න. එතකොට IT field එකේ මේ දැනට තියෙන තරම් කම්පිටිෂන් එකක් හැදෙන්න කලින් එයලා කරේ එයලගේ HR එකෙන් ටීම් එකක් දාලා හරි එහෙම නැත්නම් පිටින් ටීම් එකක් හයර් කරලා හරි එයලා CV එකකට සාමාන්‍යයෙන් තප්පර 10ක් එහෙම නැත්නම් තප්පර 15ක් වගේ දීලා ඒකෙන් එයලා ෆිල්ටර් කරලා ගත්තා. ඒ කාලෙදිත් සාමාන්‍යයෙන් මේ major company වලට CV 20ක් විතර ආව එක position එකකට එක දවසකදී. එතකොට company මේ විදිහට add කරන්න එක job role එකක් නෙමෙයි job role ගොඩක් add කරනවා. එතකොට එක දවසකට සාමාන්‍යයෙන් CV 200ක් විතර ආව. එතකොට මේක මැනේජ් කරගන්න මේ HR ටීම් එකට පුළුවන් වුණා. එහෙම නැත්නම් හයර් කරලා ගන්න ටීම් එකට පුළුවන් වුණා. ඒකෙදිත් අපි අනවශ්‍ය විදියට CV එක වැඩක් නැති කරුණු දාලා තිබ්බොත් එයාලගේ තප්පර 10 ඇතුළත අපේ CV එක ෆිල්ටර් වෙන්නේ නැහැ. මොකද එයාලට තප්පර 10ක් එහෙම නැත්නම් තප්පර 20ක් වගේ වැය කළා එයාලා පළවෙනි වටේම අපේ CV එක රිජෙක්ට් කරලා දානවා. ඒක හින්දා මුල් කාලෙදී, ඒ කියන්නේ මේ කියන කම්පිටිෂන් එක එන්න කලින් මේ විදිය තත්වයක් තීච්ච හින්දා සාමාන්‍යයෙන් හියුමන් කෙනෙක් බලන හින්දා එයාලගේ ජොබ් රෝල් එකට 100% මැච් නොවුනත් එයාලගේ තියෙන ක්වොලිෆිකේෂන් හියුමන් කෙනෙක් විදියට එයාලා ඩිටෙක්ට් කරගෙන ඒ CVs ගන්න තිබ්බ චාන්ස් එකක් තිබ්බා. මේ වෙනකොට IT companies වල internship වලට ඒ වගේම job vacancies වලට තියෙන competition එක හින්දම HR team එකක් එහෙම නැත්නම් hire කරලා ගන්න team එකක් ගොඩක් වෙලාවට major companies වලින් use කරන්න නැතුව එයලා වෙනත් method එකකට මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා. ඒ තමයි computer programming එකක් කරහා ඔයාලගේ CVs filter කරන එක. මේ தත්ත්වයටපත් වෙන්න හේතුව තමයි මේ වෙනකොට job internship එකක් දැම්මට පස්සේ පැය දෙක තුනක් ඇතුළත CV 100ක් විතර apply කරනවා. ඒ විදිහට apply කරන්නේ IT field එකේ ඉන්න අය විතරක් නෙමෙයි, සාමාන්‍ය මොරටුවේ civil engineering කරපු අය, electrical engineering කරපු අය, ඒ වගේම HND course වල ඉන්න අය, ඒ වගේම private universities වල ඉන්න අය, මේ වගේ degree program ගොඩකින් out වෙච්ච කට්ටිය පැය දෙක තුනක් ඇතුළත major company එක එක job role එකකට CV 100ක් 200ක් apply කරනවා. එතකොට අපිට hiring team එකක් අරන් මේක manage කරගන්න බෑ. මොකද එක job role එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට එක දවසකට CVs 2000ක් 3000ක් විතර එනෝ companies වලට. ඒක හින්දා මේ major companies එයාලා hiring team එකක් අරගෙන මේක filter කරන එක නවත්තලා මේ වෙනකොට ගොඩක්ම companies වලින් එයාලා use කරන්නේ programming method එකක්. මෙන්න මේ method එකේදී අපි human කෙනෙක් බලන්නේ නැතුව තමයි අපේ CV එක filter වෙන්නේ. මෙන්න මේකෙදි අපි හිතන්නේ නැති විදියට අපේ CV එක reject වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ මේ method එක මේ වෙනකොට හැම company එකක්ම use කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට major companies කීපයක්, ඒ කියන්නේ හැමෝම යන්න බලන් ඉන්න companies කීපයක් use කරනවා. ඒ වගේම දැනටත් තියෙන CV සාමාන්‍යයෙන් 200ක් 300ක් වෙන හොඳ companies ඒලා තවමත් HR team එක hire කරලා තමයි ඒලගේ CVs filter කරන්නේ. මේ මොන method එකෙන් filter කරත් ඔයාලගේ CV එක මොන විදියටද reject වෙන්නේ කියන එක තමයි මම ඊළඟට ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයාලත් CV 100ක් විතර දාලා වළලත් තවමත් එකම job interview එකකින්වත් call කරපු නැති කෙනෙක් නම් මේකෙදි company එක
programming method එකක් කරා එහෙම නැත්නම් computer programming system එකකින් ඔයාලගේ CV එක filter කරත් එහෙම නැත්නම් human කෙනෙක්ගේ හරහා ඔයාලගේ CV එක filter කරත් ඔයාලා මේ company 100ටම දැම්මේ එකම CV එක නම් ගොඩක් වෙලාවට ඔයා reject වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද මේකට හේතුව වෙන්නේ හැම company එකෙන් company එකටම එළ job role එකට expect කරන job description එක වෙනස් වෙනවා. මේ job description එක කියන්නේ ඇත්තටම එයාලට අවශ්‍ය කරන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක. එතකොට ඔයා කොච්චර දක්ෂයෙක් වුණත් ඇත්තටම ඔයාව මනින්නේ ඔයා ගිහිල්ල දෙන එහෙම නැත්නම් email කරන මෙන්න මේ කොල කෑල්ලෙන්. එතකොට මේ කොල කෑල්ලෙන් කොහොමද ඔයා මොන වගේද කියලා එයාලා තීරණය කරන්න කියන එක මත තමයි ඔයා reject වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන පළවෙනි දේ තමයි එයාලට මුලින්ම මේ CV එකෙන් වැදගත් වෙන්නේ ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් ඒවත් ඔයාලගේ කන්ටැක්ට් ඩීටේල්ස් වත් ඔයාලා මොනවද A level වලදී කරලා තින්නේ එහෙම නැත්නම් ඔයාලා ස්පෝට් මොනවද කරලා තින්නේ ඒ වගේ දේවල් නෙමෙයි. ඒක හින්දා CV එකේ වැදගත් වෙන්නේ ඔයාලගේ job description එකට ඔයාගේ තියෙන skills කොච්චර දුරට ගැලපෙනවද කියන එක. ඒක හින්දා ඔයාලා IT job එකකට apply කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම දාන්න ඕන CV එකේ මුලින්ම ඔයාලට තියෙන experience. මොකද මේ experience තමයි එලට මේ CV එකේ තියෙන වැදගත්ම දේ. ඒ වගේම ඔයාලා පළවෙනි පාට CV එක දාන ඕන. ඒ කියන්නේ internship එකකට වගේ apply කරනවා නම් ඔයාලට job එකකට experience තිබිලම නැත්නම් ඔයාලා කරන්න ඕන ඔයාලා කරලා තියෙන personal project ඒ වගේම volunteer project ඒ වගේම part time project තියෙන මෙන්න මේ වගේ දේවල් apply කරලා ඒ කියන්නේ මේ වගේ දේවල් add කරලා ඔයාගේ CV එක apply කරන එක. එතකොට ඔයාලට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි කොහොමද ඔයාලගේ CV එක human කෙනෙක් බලන්නේ නැතුව computer system එකකින් ඔයාලගේ CV එක filter කරොත් ඒක reject වෙන්නේ කියන එක. මේකට හේතුව තමයි එයාලා keyword optimization එහෙම නැත්නම් එයාලගේ description එකට ගැලපෙන keyword ඔයාගේ CV එකේ තියෙනන් විතරයි ඒක approve කරන්නේ. එතකොට එයාලගේ job description එකේ සාමාන්‍යයෙන් Swift ගැන ඒ කියන්නේ iOS development ගැන එහෙම නැත්නම් Android development ගැන තියෙනවා. ඒ වගේම එයාලා තවත් plus point දෙනවා නම් එයාලා React වලට React Native වගේ දේවල් වලට එහෙම නැත්නම් Firebase වලට plus point තියෙනම් මෙන්න මේ keywords ඔයාලගේ CV එකේ කොච්චර දොට තියෙනවද කියන එක බලලා තමයි එයාලා ඔයාලගේ CV එක approve කරනවද reject කරනවද කියලා තීරණය කරන්නේ. ඇත්තටම මේක සාර්ථකම නැති වුණත් ඒ කියන්නේ 100ට 100ක්ම සාධාරණ නොවුණත් එලට CVs 10000ක් විතර එක දවසට එහෙම නැත්නම් සතියක් ඇතුළත මැනේජ් කරගන්න බැරි හින්දා එලට මෙන්න මේ කියන මෙතඩ් එකට යන්න වෙනවා. මෙන්න මේ හේතුව හින්දා human කෙනෙක් බලන්නෙත් නැතුව ඔයාලගේ CV එක reject වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම මේක human කෙනෙක් බලනොත් මීට වඩා ටිකක් සාධාරණ විදියට එයාලා බලන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට තියෙන competition එකත් එක්ක ඔයාලා CV 100ක් දැම්මත් මෙන්න මේ method වලින් ඔයාලගේ එකම CV එක දානවා නම් ඒ කියන්නේ එයාලගේ job description එකට ගැලපෙන විදියට ඔයා CV එක customize නොකර දානවා නම් ඔයාලා job interview 100කට දැම්මත් ඒකෙදි ඔයාට ඊට ගැලපෙන CV එකක් ආවෙ නැතොත් ඔයාගේ CV එක reject වෙන්න තියෙන chance එක ගොඩක්ම වැඩි. ඒ වගේම ඔයාලා කරන අනිත් මිස්ටේක් එක තමයි සාමාන්‍ය CV එක ඔයා Java එහෙම නැත්නම් React ඒ වගේ දෙයක් මම 90%ක් දන්නව එහෙම නැත්නම් ඔයා stars දාලා පෙන්නන එහෙම නැත්නම් 10 point 5ක් දෙනවා point 9ක් දෙනවා මෙන්න මේ වගේ දේවල් කරන්න යන්න එපා. එතකොට එයාලා දැනගන්නවා ඔයා 90%ක් දන්නවා කියන්නේ ඔයා internship මට්ටමෙම ඔයාගේ 100ක් කියන ඔයාගේ measure එක කොතනද තියෙන්නේ කියලා. ඒකෙන්ද කිසිම වෙලාවකදී ඒ වගේ percentage වලින් ඔයාගේ skill එක දාන්න යන්න එපා. ඔයාට තියෙන talent එක උඩින්ම දාන්න. ඒ වගේම ඔයාලා ඔයාලගේ CV එක customize කරන්න ඕන ඒ description එකට ගැලපෙන්න. අපි උදාහරණයක් විදියට කිව්වොත් ඒ CV එකේ ඔයාලා iOS development වලට ඔයා ගන්නව නම් ඔයාට ඒකෙදි තිබ්බොත් ඔයා Android වලට ඒ කියන්නේ Kotlin වලට එහෙම නැත්නම් Java වලට එල plus point කියලා දාලා තිබ්බොත් ඔයා Java වලින් කරලා තියෙන project උත් ඒ වගේම Kotlin වලින් කරලා තියෙන project උත් අනිවාර්යයෙන්ම CV එකට add කරන්න. ඒකෙදි ඔයා React වගේ එකකින් project එකක් කරලා ඒක add කරනවට වඩා ඒකේ ලොකු effect එකක් තියෙනවා. එයාලා expect කරන දෙයක් එයාලගේ application development side එකේ ඔයාලට Android side එකෙත් experience තියෙනවා කියන එක එයාලට idea එකක් යනවා. ඒ වගේම අරවිදි filter එකකින් ආ ෆිල්ටර් කරලා ගන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ වගේම ඔයාලා තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා කම්පැනි වල එක්ස්පීරියන්ස් දාද්දි ඔයාලට පුළුවන් විදියට ඔයා ඇඩ් කරන්න ඕන ඒ කම්පැනිස් වලදී ඔයාලා මොන වගේ ප්‍රොජෙක්ට්ද කරේ කියන එක. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ නම ඒ කියන්නේ ලයිව් ප්‍රොජෙක්ට් කරලා තියෙනම් අනිවාර්යයෙන්ම කම්පැනි එකේ එක්ස්පීරියන්ස් එකත් එක්කම ඔයාට ඇඩ් කරන්න පුළුවන් ඔයා කරලා තියෙන ලයිව් ප්‍රොජෙක්ට් මොනවද කියන එක. ඒත් එක්කම ඔයා මතක තියාගන්න ඕන ඔයාගේ CV එක කිසිම වෙලාවකින් pages 2කට වඩා වැඩි වෙන්න එක ටිකක් හොඳමදි. ඒ කියන්නේ ඒක review කරනකොට අපි හිතමු machine එකකින් එහෙම නැත්නම් computer system එකකින් filter වුණත් දෙවෙනි පාරට ඒක HR system එකේ human කෙනෙක් review කරනකොට ඒක ටිකක් අමාරුයි. ඔයාගේ CV එක pages 3-4කට වඩා වැඩි වෙනවා. ඒකෙන් ද උපරිම 2ක ඔයාට limit කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. මේ වීඩියෝ එකේදී කතා කරේ ඔයාලා CV 100ක් විතර එහෙම නැත්නම් CV 200ක් විතර job interview වලට apply කරත් ඔයාලගේ
CV එක reject වෙන්න තියෙන එක හේතුවක්. ඒ වගේම මමත් මගේ පළවෙනි job interview එකට select වුනේ CVs 76ක් add කළා. ඒ කියන්නේ 76ක් apply කළා තමයි මගේ පළවෙනි job interview එක ආවේ internship වලදී. ඒක හින්දා අපි මේකෙදි මමත් ඒ දවස්වල මෙච්චර experience එකක් නැති හින්දා මේ විදිය ප්‍රශ්නයක් ඒ කියන්නේ මේ විදියට apply කරන්න උන CVs ගොඩක් දාලා එතකොටත් මම එකම CV එක තමයි add කරගෙන ගියේ. ඒක හින්දා ඔයාලා මේකෙදි අනිවාර්යයෙන්ම අර විදියට ඔයා customize CV එකක් use කරන්න මතක තියාගන්න ඕන. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනම් එහෙම නැත්නම් ඔයාලගෙත් CV එක use කරද්දි මේ වගේ experience එකක් තියෙනම් ඒකත් අනිවාර්යයෙන්ම අපේ comment section එකේ comment කරලා අපිත් එක්ක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මම directly contact කරගන්න පුළුවන් අපේ WhatsApp academic group එකට join වෙලා description එකේ තියෙන link එක හරහා. ඒ වගේම ඔයාලා මම Instagram TikTok වලින් තවමත් follow කරලා නැත්නම් ඒ වයින්ුත් අපිව follow කරොත් අපි දාන videos දාපු කවුම බලන්න පුළුවන්. මතකයි තෝ මම YouTube එකේ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අපි අලුත් video එකදී හම්බෙමු. Thank you.